ආයුබෝවන් යාළුවනි, අද අපි ඔයාලට අරගෙන එන්නේ ලංකාවේ ලාභම ඩේටා පාවිච්චි කරන විදිහක්. ඇත්තටම මේ වෙද්දි ගොඩක් අය YouTube ඒ වගේම ගොඩක් සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. ඉතින් ෆෝන්වල ඩේටා කැපෙන්නේ බලාගෙන ඉඳිද්දි. ඉතින් ඩේටා වැඩිපුරම පාවිච්චි කරන්න පුළුවන් ලාභම පැකේජ් ගැන අද අපි කතා කරන්න හිතුවා. ඉතින් ගොඩක්ම ලාභ ඩයලොග් කොහොමද පාවිච්චි කරන්න කියලා ගොඩක් අය අපෙන් අහපු ප්‍රශ්නයක්. ඩයලොග් කවරේජ් එක ලංකාවේ හැම තැනටම තියෙනවා. ඒ වගේම ඉන්ටර්නෙට් 4G ස්පීඩ් එකත් හොඳටම තියෙන්නේ. මේ වෙනකොට ඩයලොග් ලගේ කියන එක නම් රහසක් නොවෙයි. හැබැයි ඩයලොග් ලගේ 99, 49 වගේ ඩේටා කාඩ් දාගෙන ඉන්ටර්නෙට් යනකොට දවසට කාඩ් 2-3 දාන්න වෙනවා. ඉතින් කොහොමද මේ ඩයලොග් ලගෙන් අපි වාසි අරගන්නේ? අන්න ඒ ගැන යද අපි කතා කරන්නේ. ගොඩක් අය ඩේටා කාඩ් දාන්න පුරුදු වෙලා ඉන්නවා මිසක් ඩයලොග් ලගේ ඩේටා ප්ලෑන් ගැන දැනීමක් නැහැ. ඒ ගැන හොයලා බලන්නේ නැහැ. ඉතින් ඒ අයටයි අපි මේ උදව්ව කරන්නේ. ඩයලොග් ලගෙන් 5GB ඩේටා ගන්න විදිහයි අද අපි කියන්නේ. මේ 5GB පැකේජ් එකේ ඔයාලට 3GB එනිටයිම් ඩේටා හම්බෙනවා. ඒකත් ඔයාලට ලැබෙන විශේෂ වාසියක්. ඉතින් මත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි කියන්නම් කොහොමද ලාබෙට ඩේටා ගන්නෙ කියලා. ඉතින් යාළුවනේ, මෙන්න මේ පැකේජස් ටික තමයි ඩයලොග් ලගේ මේ වෙද්දි තියෙන්නේ. ඉතින් බැලුව බැල්මටම 29, 49, 99 කියන්නේ අපිට ඒතරම් වාසිදායක පැකේජ් නෙවෙයි. 99කට ඔයාලට හම්බෙන්නේ MB 700ක් වගේ ප්‍රමාණයක්. ඒ එනිටයිම් 500යි, නයිට් 200යි. බෝනස් ටයිම් එක එකතු වුණත් MB 70ක් කියන්නේ සුළු ප්‍රමාණයක්. ඉතින් 99 කාඩ් එක තමයි ගොඩක් අය යූස් කරන්නේ. එහෙමත් නැත්නම් 199 ගොඩක් අය අතර ප්‍රචලිතයි. ඒත් 2GB 2.5GB විතරයි හම්බෙන්නේ. ඉතින් මේ පැකේජ් දෙකෙන් එහාට ගිහිල්ලා අපි වටිනම පැකේජ් එක තමයි 349ට ඔයාලට 5GB හම්බෙන මේ පැකේජ් එක. ඔයාලට කරන්න තියෙන්නේ රුපියල් 349 එක රීලෝඩ් එකක් දාන එකයි. ඉතින් එතෙන්දි ඔයාලට 3GB එනිටයිම් ඩේටා හම්බෙනවා. විශේෂත්වය වෙන්නේ මේ මාස එකකට වලංගු වීමයි. ඉතින් දින 30ක් පුරාම මෙම 5GB යූස් කරන්න ඕගොල්ලොන්ට පුළුවන්. සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එකක 5GB එනිටයිම් ඩේටා යූස් කරද්දී ඔයාලට සති 2-3කට වඩා එහා කාලයක් මේ මුදල පාවිච්චි කරන්න පුළුවන්. මුදල් වටිනා කාලයක, මුදල් අත්‍යවශ්‍ය යුගයක ඩේටා වෙනුවෙන් ගොඩක් ලොකු මුදලක් කැප කරනවා නම් මේ ගැනත් හිතලා බලන්න. සතියකට දාන 99 කාඩ් ගන්න 7-8ක් වෙනවා නම් කරුණා කරලා මේ ක්‍රමය උපයෝගී කරලා බලන්නකෝ. මං හිතන්නේ ඔයාලට හොඳ මුදලක් ඉතුරු කරගන්න, ඒ වගේම වැඩි ප්‍රමාණයක් ඩේටා පාවිච්චි කරන්න මෙය පිටිවහලා. මීට අමතරව ඩයලොග් ලගේ තවත් ලොකු පැකේජස් තියෙනවා. හැබැයි මේ පැකේජ් වල අපිට ඒ තරම්ම ලාභයක් වාසියක් දකින්න නැහැ. අපේ මුදලට සරිලන ලාභම පැකේජ් එක තමයි මේ 349 5GB පැකේජ් එක. දාලා පාවිච්චි කරලම බලලා හොඳ නරක කියන්න. ඉතින් යාළුවනේ, ඩයලොග් ලගේ මයි ප්ලෑන් කියන ඇප් එකත් මම මෙතෙන්දි ඔයාලට හඳුන්වා දෙන්නම්. මෙන්න මේ මයි ප්ලෑන් කියන ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕගොල්ලන්ට හම්බෙනවා. මයි ප්ලෑන් ඇප් එක ඉන්ස්ටෝල් කරන ලින්ක් එක මේ වීඩියෝ එකට යටින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ ලින්ක් එකෙන් ගිහිලා ඔයාලට පහසුවෙන්ම Android Play Store මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඇප් එකේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහටයි එන්නේ. මයි ප්ලෑන් කියන තැන ඔයාලට කැමති විදිහට මේ බටන්ස් එහාට මෙහාට ස්ලයිඩ් කරලා ඔයාලගේ අවශ්‍යතාවය එයාලට දීලා අවශ්‍ය මුදල තෝරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ලාභ ක්‍රමයක් විදිහට අපි දකින්නේ නයිට් ටයිම් ඩේටා විතරක් පාවිච්චි කරන අයට රුපියල් 100ක් වගේ සුළු මුදලකට විශාල GB ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ලෝකල් වොයිස් SMS වලට නම් ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් නොවේ. ඉතින් ඩේටා වලට රෑ නැහැරලා ඉන්න මල්ලිලාට නම්, ෆිල්ම් බලන අයට නම් මේ ක්‍රමය ටිකක් වැදගත්. ඒකත් පාවිච්චි කරලම බලන්න, අපිට හොඳ නරක කියන්න. ඒ වගේම නයිට් ටයිම් ඩේටා ගැන කතා කරද්දී ඩයලොග් ලගේ 95 නයිට් ටයිම් ඩේටා පැකේජ් එක අමතක කරන්න බෑ. ඔයාලා රුපියල් 95ක් රීලෝඩ් කරාම 3.3GB නයිට් ටයිම් ඩේටා හම්බෙනවා. ඒ වගේම එනිටයිම් 275MB හම්බෙනවා.
ඒක නම් එතරම් වැදගත් ප්‍රමාණයක් නෙවෙයි. හැබැයි 3GB හම්බෙන මෙම නයිට් ටයිම් ඩේටා පැකේජ් එකෙන් ඔයාලට ෆිල්ම් 4ක් 5ක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම 1499 එකට GB 55ක් හම්බෙන එනි ටයිම් ඩේටා 5.5 GB හම්බෙන පැකේජ් එකක් ඩයලොග් ලගේ තියෙනවා. ඉතින් මේ පැකේජ් එක මගින් ඔයාලට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකකට නම් මාසෙකට ගොඩක් ඩේටා කාඩ් පාවිච්චි කරන අයට, ඒ වගේම ඇහැරලා ඉන්න අයට මේක හොඳ ආරංචියක්. 1499 එකට ඔයාලට 55 GB නයිට් ඩේටා හම්බෙනවා. ඒ කියන්නේ මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන වගේ අයට. මේ ඩේටා පැකේජ් ගැන ඕගලන්ගේ අදහසත් අපිට කියන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ඔයාලට සුබ දවසක්.